Star Kitchen LK. Subha davasak oyalata. Ada man aran aave paripu temparaduwak. Paripu kiyanne edineda api hari aasawen kana kaemak ne. Rasata paripu kari ekak hada ganna hati api hemoma danagena innone ne. E nisa mama hituwa uyanna danna nodanna hemotama paripu temparaduwak hada ganna hati kiyala dennone kiyala. Ehenam api video ekak pattaṭa yamu. අපි බලමු මේ පරිප්පු තෙම්පරාදුවට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. මම අද පරිප්පු ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. මුලින්ම පරිප්පු ටික විනාඩි 5ත් 10ත් අතර කාලයක් පෙගෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ කොරහට දාලා හොඳට අතුල්ලලා හොදගන්න ඕනේ. 3-4 පාරක්ම අතුල්ලලා හොඳට හොදලා පිරිසිදු කරගන්න ඕනේ. සුදු පෙන ගතිය යනකම් අතුල්ලලා හොදගන්න ඕනේ. එතකොට තමයි අපේ පරිප්පු කරියට හොඳ රසයක් එකතු වෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා රාම්ප, කරපිංච, රතු ලුණු, අමු මිරිස්, තලාගත් සුදු ලුණු බික් දෙකක් තුනක්, උලුහල් තේ හැඳි කාලක්, කුරුදු පොත්තක්, ලුණු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස් 3-5, පොල් කිරි. අපි අද පරිප්පු තෙම්පරාදුවක් හදාගන්න නිසා අපිට මේ තෙම්පරාදුව සඳහා අවශ්‍ය වෙනවා අඹ තේ හැඳි කාලයි, කපාගත්ත මිරිස් කරල් 2යි, සුදු ලුණු, රතු ලුණු, ඒ වගේම රාම්ප සහ කරපිංචා. තෙල් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ පරිප්පු තෙම්පරාදුව හදාගන්න. අපි දැන් සෝදාගත්ත පරිප්පු ටිකට කහ කුඩු තේ හැඳි කාලයි, රසානුව මිරිස් කුඩු, ඒ වගේම 3-5 තේ හැඳයි, උලුහාල් තේ හැඳි කාලයි, කුරුදු පොත්ත, රාම්ප, කරපිංචා, තලාගත් සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස් මේ ටික ඔක්කොම එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට පරිප්පු එකත් එක්ක හොඳට කලවම් කරගන්න. දැන් ඒකටම වතුර ටිකක් එකතු කරගන්න. පරිප්පු ටික පේන නොපෙනෙන මට්ටමට වගේ වතුර එකතු කරගන්න. වතුර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් පරිප්පු එක දිය රස වෙනවා. දැන් අපි පරිප්පු කරි එක කුක් කරගමු. මම මැටි ඇතිලියක් ගන්නත හින්දා ගින්දර සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩිපුර තියාගන්නවා. ඔයාලා ඇලුමිනියම් සාස්පානක් ගන්නවා නම් ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගත්තාම ඇති. දැන් මේ විනාඩි 5ක් ගිහිල්ලා තියෙන්නේ. අපි මේ කුක් වෙන අතර මේ විදිහට වරින් වර කලවම් කරගන්න ඕනේ. අපි මේ කරි ඇලුමිනියම් සාස්පාන් වල හදනවට වඩා මේ වගේ මැටි ඇතිලි වල හදනකොට කෑම වලට විශේෂ රසයක් එකතු වෙනවා. දැන් නම් වතුර ටික හිඳීගෙන ඉන්නේ. අපි මේ වෙලාවේදී පොල් කිරි ටික එකතු කරගමු. මං අද පරිප්පු කරි එක තෙම්පරාදුවක් දාගන්න නිසා ඔහෙඩිය උකුලට පොල් කිරි ගත්තේ නැහැ. කොහොමත් මං සාමාන්‍යයෙන් වැඩි උකුලට පොල් කිරි ගන්නේ නැහැ. දියාරුත් නැතුව සාමාන්‍ය මට්ටමද තමයි හදාගන්නේ. ඒක ඔයාලගේ කැමැත්ත පරිදි වෙනස් කරගන්න පුළුවන්. පොල් කිරි එකතු කරගෙනත් මේ විදිහට හොඳට කලවම් කරගන්න. වරින් වර මේ විදිහට හොඳට කලවම් කරගන්න. කුක් වෙන අතරම අපි කෑලි මිරිස් ටිකකුත් එකතු කරගමු. පරිප්පු කරි එකෙන් හොඳ සුවඳක් එනවා මේ වෙලාවේදී. අපි මේ පරිප්පු කරි එක රසට හදාගත්තාම බත් කන්න වගේම පාන්, ඉඳිආප්ප, රොටි කන්නත් මේ පරිප්පු කරි එක විතරක් හදාගත්තත් ඇති. පරිප්පු ටික තැඹීගෙන එනකොට තමයි අපි ලුණු එකතු කරගන්න ඕනේ. අපි ලුණු ටික මුලින්ම එකතු කරගත්තොත් පරිප්පු ටික තැඹෙන්නේ නැතුව යනවා. ඒ නිසා තැඹීගෙන එන මේ වගේ වෙලාවෙදී ලුණු කුඩු එකතු කරගන්න. දැන් නම් පරිප්පු ටික හොඳට තැඹිලා තියෙන්නේ. අපි මේ වෙලාවෙදී ලිප ඕෆ් කරගෙන තෙම්පරාදුව දාගමු. දැන් අපි තෙම්පරාදුව සඳහා සාස්පානකට තෙල් ටිකක් එකතු කරගමු.
තෙල් ටික රත් වීගෙන එනකොට අබ තේ හැඳි කාලක් එකතු කර ගන්න. මේ වෙලාවේදී ගින්දර අඩු කරලා තියා ගන්න. අබ ටික මේ විදිහට පිපිරීගෙන එනකොට අපි කපාගත්ත මිරිස් කරල් ටික සුදු ලුණු රතු ලුණු රම්ප කරපිංචා ඒ ටික ඔක්කොම තෙල් එකට එකතු කරලා විනාඩි 2 3ක් මේ විදිහට තෙම්පරාදු කර ගන්න ඕනේ. අපි හැමදාම පරිප්පු කන්නේ කිරට හදලානේ. ඉතින් ඉඳලා හිටලා වගේ මේ වගේ පරිප්පු තෙම්පරාදුවක් හදලා කෑමට එකතු කරගත්තාම ඒක හරිම රසයි. අපි දැන් විනාඩි 2 3ක් මේ ටික තෙම්පරාදු කරගෙන ඉවරයි. අපි දාගත්ත තෙම්පරාදුවත් පරිප්පු කරියකට එකතු කරගමු. ඒකත් මේ විදිහට හොඳට කලවම් කරගන්න. ලුණු රස මිරිස් රස බලලා අඩුපාඩු තියෙනවා නම් මේ වෙලාවේදී නැකත් එකතු කරගන්න. අපි දැන් පරිප්පු තෙම්පරාදුව සර්ව් කරන ඩිෂ් එකට දාගමු. මගේ පරිප්පු තෙම්පරාදුව නම් හරිම රසට සුවඳට තියෙනවා. බත් කන්න වගේම ඉඳිආප්ප කන්න, පාන් කන්න, රොටි කන්නත් මේ පරිප්පුවේ කරි එක හරිම රසයි. ඉතින් ඔයාලා තනි දවසේ පරිප්පු හදනකොට මේ වගේ පරිප්පු තෙම්පරාදුවක් හදලා රස බලලා මට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් රෙසිපීස් බලන්න මගේ Star Kitchen LK Facebook page එකත් follow කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.